කොහොමද ආදරෙන් පිළිගන්නවා Home Television සිංහල YouTube channel එකට අදයි බලන්න දන්නේ පළවෙනි සීසන් එකේ දෙවැනි එපිසෝඩ් එක අපි දැක්කා පළවෙනි එපිසෝඩ් එක ඉවර වෙද්දී රික්ව හම්බ වෙනවා මිෂොන්ට දැන් අපි බලන්නේ මිෂොන් කොහොමද රික්ව හොයාගෙන මෙතෙන්ට ආවේ කියලා මේ වෙනකම් අපිට වෙන අතීත කතාව පාලමේ පිපිරුවාට පස්සේ මිෂොන් හිතුවේ රික්ගේ අවසානය කියලා හැබැයි පස්සේ මිෂොන් හොයාගන්නවා රික් පාවිච්චි කරයි කියලා හිතන දේවල් කිහිපයක්. ඊට පස්සේ මිෂන් හොයාගෙන යන්න ගන්නවා රික්ව. එහෙම යන අතරතුර ඕගලන්න මතක නම් අන්තිමට The Walking Dead ඩිවර වෙද්දී අවිට පෙන්නවා මිෂන්ට හම්බෙනවා දෙන්නෙක් එක්ක එයාය දෙන්නව බේර ගන්නවා වෝකස් ලගේ. ඊට පස්සේ මේ බේරගත්තු දෙන්නගේ කණ්ඩායමක් තියෙනවා. ඒකේ ඉන්න නායකව හම්බෙලා මිෂන් කතා කරනවා. කතා කරලා මිෂන් හදන්නේ එයාට අශ්වය කිල්ල ගන්න එයාගේ ගමන තවදුරටත් ඉක්මනට යන්න. මොකද මේ කට්ටිය ළඟ අශ්වය කරත්ත ගොඩක් දේවල් තියෙනවා. හැබැයි මේ වෙලාවේ මේ කණ්ඩායමේ නායිකාව මිෂන්ගේ දක්ෂතාවය දැකලා එයා උත්සාහ කරන්නේ මිෂන්ව එයාගේ කමියුනිටි එකට ගන්න. මිෂන් කියන්නේ එයාට ඉන්න බෑ. එයා යන්නේ එයාගේ දරුවගේ තාත්තා හොයාගෙන. එහින් දෙයි ගමන නවත්තලා මම වෙන තැනක නවතින්නේ නැහැ කියලා. ඒත් මේ කාන්තාව කියන්නේ ඔයා ආව හොයාගත්තත් ඔයාට ඇවිල්ලා අපේ කමියුනිටි එකට ඉන්න පුළුවන් කියලා. මිෂන් මේ වෙලාවේ පිටත් වෙලා යන්න ලෑස්ති වෙනවා. අපිට කමියුනිටි එකක් තියෙනවා. වගේ මට මගේ මහත්තයා හොයාගන්න ඕනේ කියලා. මිෂන් යන පැත්ත ඇහුවට පස්සේ මේ නායිකාව කියන්නේ මේ පැත්තට යන එක ලීසි වැඩක් නෙවෙයි කියලා. මේ පැත්තේ තියෙන දරුණු බව නිසා මේගොල්ලෝ කියන්නේ උතුරු පැත්තට යන එක නුවරට හොරු නැහැ කියලා. මිෂන් බේරගත්තු දෙන්නත් කියනවා. කොහමද මේ කතාව යද්දී net මෙතෙන්ට ඇවිල්ලා කෑ ගහනවා මිටිහාදේ. මේ ඉන්න නායිකාවට ඇයි අර යාළුවෝ දෙන්නව බේරගත්තේ නැත්තේ ඒගොල්ලන්ව ධාරාවි කියලා. ඒ වගේම මේ කමියුනිටි එක කිසිම හදවතක් නැති විතර වැඩ කරන්නේ මිනිස්සු එක්ක බේර ගන්නත් උත්සාහ කරන්නේ නැත්නම් මෙතන හොඳ තැනක් නෙවෙයි කියලා නේට් කියන මේ මිටිහාදයා කෑ ගහනවා. මේ වෙලාවේ නේට් කෑ ගහන්නේ මිෂන් බේරන් ආපු යාළුවෝ දෙන්නගෙන කී කිය ඒගොල්ලන්ව බේර ගන්න බැරි වුණ එකට මේ නායිකාවට බැන බැන. පස්සේ තමයි දකින්නේ මේ දෙන්නා ඉන්නවා. ඒ වගේම නේට් ගොඩක් ස්තුති කරනවා මිෂොන්ට එයාගේ හොඳම යාළුවෝ දෙන්නව බේර ගන්නවට. මේගොල්ලන්ගේ නායිකාව කියන දේත් අහන්න නැතුව නේට් පොරොන්දු වෙනවා එයාගේ කොටසින් අශ්වයක දෙන්නම් කියලා මිෂොන්ට. නේට් කියන්නේ උතුරට යනවා කියලා දැනගත්තම 75ක් විතර දිග සෝම්බි රංචුවක් මේ වෙද්දි උතුරු පැත්තේ ඉඳලා දකුණු පැත්තට ඇවිදගෙන එනවා. එහෙම යන එක භයානකයි කියලා. හැබැයි නේට් මිෂොන්ට පොරොන්දු නේද රෂ්‍යා දෙනවා. ඒ වගේම පරිස්සමෙන් යන්න කියලා තමයි කියන්නේ. මිෂොන්ට අශ්වයක් වගේම ලෙදර් ආමහෙකුත් හම්බෙනවා. පිටත් වෙන කලින් මිෂොන් අහනවා නේට් ගෙන් ඇයි මිනිස්සු ගොඩක් මේ කමියුනිටි එකේ ඉන්නේ කියලා මේ වගේ ආත්මార్థකාමී නම්. නේට් කියන්නේ එයත් කරන්න දෙයක් නැතිකම නිසා මේ කට්ටියක ඉන්නවා කියලා. එයා කියන්නේ මේ වගේ ලෝකෙක විනාශ වෙලා තියෙන ලෝකෙක වෙන මොනා කරත් වෙන කොහේ හිටියත් මේ වගේම තමයි කියලා. මිෂොන් දිගටම මේ කට්ටියට සමුදීලා උතුරු පැත්තට යනවා. යාගේ ලෙද ආමේක දාගෙන අශ්වය පිටේ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ අර හැතැම්ම ගානක් ලොකු සෝම්බි රංචුවක් මැද්දට මිෂොන් යනවා. මොකද එයාට මේ කට්ටිය පාස් කරන් යන්න ඕනි නිසා. මිෂොන්ට යාගේ කඩුවෙන් මේ කට්ටියක සටන් කරන්න බෑ. හැබැයි එද්දී නේට් යාගේ රහස් අවියක් දුන්නා මිෂොන්ට. ඒක නිකන් පුංචි මිසයිල් ලොන්චර් එකක් වගේ එකක්. හැබැයි ඒක තිබ්බට පස්සේ ඒක තැනකට ගිහිල්ලා පුපුරලා යනවා ලොකු සද්දයක් එක්ක. එහෙනම් සෝම්බි ඒ පැත්තට රංචු ගහනවා. මේ වෙලාවේ මිෂොන් තව රොකට් ඩ්‍රෝන්ස් එකක් අනිත් පැත්තට තියලා යන්න ලැහැස්ති වෙන්න හදද්දී නිකන් ඇඟ පුරාම තෙල් ටැංකි වගේ එල්ලගත්තු සෝම්බි කෙනෙක් මේ පැත්තට ඇවිදගෙන එනවා ගිනි ගන්න ගමන්. එකපාරම සෝම්බිය පිපිරෙනවා. එයාගේ කෑලි ඇවිල්ලා මිෂොන්ගේ ඇඟේ වැදිලා මිෂොන් වැටෙනවා. ඉතින් දැන් මිෂොන්ට කරන්න දෙයක් නැහැ. අශ්වයත් ගියා. මිෂොන්ට සටන් කරන්න වෙනවා. එයා කරන්න දෙයක් නැති තැන මේ සෝම්බි දසදහස් ගාන ලක්ෂ ගානක සටන් කරන්න කඩු ආරං වැඩේට බහිද්දී එකපාරම දෙපැත්තට ගිහිල්ලා මොන හරි පුපුරනවා වගේ වෙනවා. දෙපැත්තේ නිකන් දම් පාට දුමක් වගේ පේනවා. සෝම්බි රංචුව දෙපැත්තකට බෙදලා ඒ පැත්තට යනවා. බලද්දී පාත් එකක් හැදෙනවා මිෂොන්ට ලස්සනට මේ සෝම්බි රංචුව මැද්දෙන් ඇවිදගෙන යන්න වගේ පුළුවන් විදිහට. හැරිලා බලද්දී මිෂොන්ගේ යාළුවා නේටුයි අර මිෂොන් කලින් බේරගත්තු කපල් එකයි මිෂොන්ව හොයාගෙන ඇවිල්ලා ඒගොල්ලෝ තමයි අර ෆ්ලේම්ස් දෙපැත්තට දැම්මේ. මේ කට්ටිය අර කමියුනිටි එකෙන් කැඩිලා වෙනම පැත්තකට යන්න කියලා හිතාගෙන ඇවිල්ලා ඒගොල්ලන්ට ඕන විදිහට ජීවත් වෙන්න. අර විදිහට මිනිස්සුන්ට උදව් කරන්නවත් නැති කමියුනිටි එකක් එක්ක ඉන්න එක වැඩක් නැහැ කියලා ඒගොල්ලන්ට හිතිලා ඒගොල්ලෝ මිෂොන්ට උදව් කරන්න ඇවිල්ලා. කොමාරි මේ කට්ටිය මේ සෝම්බි රංචුව හරහා ගිහිල්ලා එදා රෑ සෙට් වෙලා කතා කර කර ඉන්නවා. මේ වෙලාවේ තමයි මිෂොන් දැනගන්නේ නේට් කියන්නේ හොඳ වැපන්ස් හදන්න පුළුවන් දක්ෂයෙක් කියලා ඒ දවස්වල හිටපු. ඒ වගේම අර දම්පාට ගිනිගත්තු වගේ ඒක ගොඩක් වෙලා පත්තු වෙවි තියෙන જાතියේ කිමිකල් එකක් කියලා තමයි කියන්නේ. ඒක තමයි ආ භාවිතා කරන්නේ ලොකු ලොකු රංචු ඉන්නවා නම් ඒගොල්ලන්ගේ ගමන් මාර්ගය වෙනස් කරලා ක්ලියර් කරන් පාර යන්න පුළුවන් විදිහට හදාගන්න. මිෂොන් ස්තුති කරද්දි නේට් කියන්නේ මිෂොන්ට ස්තුතියි කියලා. මිෂොන් කතා කරපු විදිය මිෂොන් කියපු දේවල් නිසා ඒගොල්ලන්ට ඇත්ත තේරලා තමයි ඒගොල්ලෝ අර හිතක් පපුවක් නැති කමියුනිටි එකෙන් වෙන් වෙලා ඇවිල්ලා තියෙන්නේ. නෙට් කියන්නේ අපි ඔයාට යන්න පුළුවන් තරම් දුරට ගිහිල්ලා උදව් කරනවා කියලා. මේ වෙලාවේ මිෂොන් කියන්නේ අපි රික්ව හොයාගත්තට පස්සේ ඔයගලන්ට පුළුවන් කියලා මගෙත් එක්ක යන්න ඇලෙක්සැන්ඩ්‍රියා වලට.
මිෂෝනේ මිෂෝන් බේරගත්ත ගෑනු ළමයා කතා කරද්දී ගෑනු ළමයා කියනවා අපි එදා ගියේ මී පැණි හොයාගෙන මට දොළ දුකක් ඇවිල්ලා කියලා මී පැණි කන්න. ඒ කියන්නේ මෙයාට බබෙක් හම්බෙන්න. මෙලයි මිෂෝන් කියන්නේ ඔයයි ඔයාගේ මහත්යයි කට්ටිය යන්න කරුණාකරලා ඇලෙක්සැන්ඩ්‍රියා වලට ඔයාට එතන හැම පහසුකමක්ම තියෙනවා කියලා. මේ ගෑනු ළමයා කියන්නේ අපි රික්ක හොයාගෙනම යමු කියලා. කට්ටිය මෙහෙම ඇවිදගෙන යද්දී එනවා ටිකක් හොඳ ජීවත් වෙන්න පුළුවන් වගේ ටවුන් එකක් තියෙන හරියකට. එපාර මේගොල්ලන්ට ඇහෙනවා හෙලිකොප්ටර් එක සද්දයක්. මේ හෙලිකොප්ටර් එකේ ලාංඡනය තියෙනවා 3 ring community එකේ අර රික් වල්ලන් ඉන්න කට්ටියගේ. මේ හෙලිකොප්ටර් එක ඇවිල්ලා කරන්නේ මේ කට්ටිය ඉන්න තැනට ස්මෝක් බෝම්බ එකක් වගේ එකක් දානවා අමුතු කිමිකල් එකක් තියෙන. කට්ටිය බය වෙලා දුහන්න හදනවා. හැබැයි හැමෝම මේ කහපාට වගේ දුමෙන් වැහෙනවා. මේ බෝම්බේ මේ කිමිකල් එක නිසා වෙන්නේ ශෝෂණ පද්ධතිය සම්පූර්ණයෙන් අක්‍රිය වෙලා පෙනහළු ඔක්කොම විනාශ වෙන එක. මේක හරියට බයෝ වෙපන් එකක් වගේ. මිෂෝන්ට පුළුවන් වෙනවා කට්ටිය කිහිප දෙනෙක් අරගෙන යන්න සුපර් මාකට් එකක් වගේ එකක් ඇතුළට හැම జాතියෙම දේවල් තියෙන. හැබැයි අර මිෂෝන් බේරගත්තු කපල් එකේ කාන්තාව අර දුම් ගොඩක් ඉන්හෙල් වෙලා යාට ගොඩක් දුම ඇඟ ඇතුළට ගිහිල්ලා එයා ගොඩක් අමාරුවෙන් ඉන්නේ. ඒ වගේම මෙයාට බබෙකුත් හම්බෙන්න හිටියේ. එයා මිෂෝන් එක ගොඩක් දුකෙන් කතා කරන්නේ යාගේ ඉපදුන නැති බඩේ ඉන්න දරුවා ගැන. ටිකකින් යාට සිහි නැති වෙනවා. මේ හැමෝටම කතා කරගන්න අමාරුයි, ඇවිද ගන්න අමාරුයි, හුස්ම ගන්න අමාරුයි, සම්පූර්ණයෙන් ශෝෂණ පද්ධතියට හානි වෙලා තියෙන්නේ. කොමාරි මිෂෝන් දැකලා තියෙනවා මේ සුපර් මාකට් එකේ එක පැත්තක ඔක්සිජන් ටැංකි තියෙන තැනක්. මිෂෝන් අමාරුවෙන් ගිහිල්ලා යාටත් හුස්ම ගන්න බැරුව ගොඩක් අමාරුවෙන් ඉද්දී එයා ගිහිල්ලා ඔක්සිජන් ටැංකි ටික අරගෙන එනවා. මිෂෝන් හැබැයි යහපව් වෙද්දී අර බබා හම්බෙන්න හිටපු කාන්තාව මිෂෝන් බේරගත්තු කපල් එකේ කාන්තාව ඇඳට තියලා යව බැඳලා හිටියේ. එයා zombie කෙනෙක් වෙලා මැරිලා. මිෂෝන්ට කරගන්න දෙයක් නෑ. යාට ගොඩක් උදව් කරපු යාගේ මේ හොඳම යාළුවෙක් වගේ එක්කෙනෙක්. එයා අඬ අඬ මෙයාගේ ජීවිතය ඉවර කරලා දානවා. ඊට පස්සේ මිෂෝන් ගිහිල්ලා බලද්දී එයා දකින්න අර මිටි හාදයන් නේට් හැංගිලා ඉන්නවා. මේ තියෙන බාර් එකක් වගේ තැනක පර්ෆියුම් වගේ තියෙන තැනක වටේටම ගිනි තියාගෙන ඇතුළට වෙලා කවුන්ටර් එකේ. ඇවිල්ලා බලද්දී මිෂෝන් බේරගත්තු කපල් එකේ හස්බන්ඩ් zombie කෙනෙක් වෙලා එයා නේට් ඇටෑක් කරන්න තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මිෂෝන් අමාරුවෙන් අමාරුවෙන් අඬාඬ දුකෙන් ඇවිල්ලා මේ හස්බන්ඩ්වත් ඉවර කරලා දානවා zombie බවේ. මිෂෝන්ුත් බිම වැටිලා දැන් හුස්ම ගන්න අමාරුවෙන් එයා උත්සාහ කරනවා හුස්ම ගන්න. අනිත් පැත්තෙන් නේට් ඇතුළට වෙලා එයාත් අමාරුවෙන් හුස්ම ගන්න උත්සාහ කරනවා. මේගොල්ලන්ට ගොඩක් අමාරුයි. නේට් කියන්නේ ඒගොල්ලන්ට දාපු yellow smoke එක ක්ලෝරින් ගෑස් එකක් කියලා. ඒකෙන් කරන්නේ මියුකස් මෙම්බ්‍රේන් එකේ තියෙන මොයිස්චර් එක නැති කරලා දාන එක. ඒ හේතුව නිසා ඒගොල්ලන්ගේ පෙනහළු වලටයි උගුරටයි ලොකු හානි වෙලා තියෙනවා. ඉතින් මේ දෙන්නා කොහොම කොහමද ජීවිතේ ගැට ගහගන්න උත්සාහ කරනවා. අරගෙන ආපු ඔක්සිජන් ටැංකි වලින් ඔක්සිජන් අරගෙන හුස්ම ගන්න අපහසුතාවය මග අරගෙන බොහොම අමාරුයි. මෙහෙම සෑහෙන කාලයක් යනවා මේගොල්ලෝ උත්සාහ කරනවා ආයි රිකවර් වෙන්න. මේ දෙන්නා නැවතිලා ඉන්නේ මේ සුපර් මාකට් එක ඇතුළේ එළියට යන්නේ නැහැ. ඒ කියන්නේ මේගොල්ලන්ට ඇත්තටම ඇවිදින්න කරන්නවත් අමාරුයි. හුස්ම ගන්න බැරි වෙනවා. ඒ තරම් මහන්සි මේගොල්ලන්ගේ ජීවිතේ ජීවත් වෙන්නේ බොහොම අමාරුයි. මේ මාස ගාණක් යනවා මේගොල්ලන්ට රිකවර් වෙන්න. ෂෝන් ටික ටික එක්සයිස් කර කර යාගේ ශක්තිය යාගේ හුස්ම ගැනීමේ හැකියාව යාගේ ලං කැපැසිටි එක වැඩි කරගන්න උත්සාහ කරනවා. අපිට පේනවා මිෂෝන් උඩ බලාගෙන ඉන්නවා වීදුරුවක් වගේ තැනකින් වහලයක් පේන තැනකින්. එතන ඍතු වෙනස් වෙන විදිය කියන්නේ ගොඩක් කල් මේගොල්ලෝ මෙතන ඉන්නවා. කොහොම කොහම හරි ගොඩ කාලයක් ගිහිල්ලා මේ දෙන්න රිකවර් වෙනවා සාමාන්‍යයෙන් ඇවිද ගන්න කරන්න පුළුවන් විදිහට කොහේ හරි ගමනක් යන්න පුළුවන් විදිහට. අන්තිමට මිෂෝන් කියන්නේ නෙට්ට එයාත් එක්ක එන්න එපා. එයා යන්න කියලා ඇලෙක්සැන්ඩ්‍රියා වලට. මිෂෝන් නෝට් එකක් හදලා මැප් එක දෙනවා ඇලෙක්සැන්ඩ්‍රියා වලට යන විදිහ නෙට්ට යන්න කියලා. මේ වෙලාව හැබැයි නෙට් එක ප්‍රතික්ෂේප කරනවා. එයා කියන්නේ යා මිෂෝන් එක්ක එනවා කියලා පුළුවන් තරම් දුරට යන්න. ඊළඟ දවසේම මේ දෙන්නම පිටත් වෙනවා. දැන් මේගොල්ලෝ ෆිට් ඇවිදින්න පුළුවන්. රික්ව හොයාගෙන තව දුරටත් උතුරට. මිෂෝන්ගේ රහස් ආයුධේ අතපය කපලා දිව කට කපලා දාලා තියෙන zombie කෙනෙක්ව මේගොල්ලෝ ලෑස්ති කරගෙන අරගෙන යනවා මේගොල්ලන්ගේ බඩු ටික ඇදගෙන යන්නත්. මිෂෝන් අන්තිමට එනවා එයා හොයාගෙන යන්න ආපු තැන රික් ඉන්වයි කියලා එයා සැක කරපු තැන අර හම්බුණ සාක්ෂි අනුව. හැබැයි මෙතන කවුරුත් නැහැ, මොකෙක්වත් නැහැ මේ ආපු තැන. මෙතන තියෙන විනාශ වුණ නෞකාවක් එක්ක ගොඩ ගහපු පිච්චිච්ච පුච්චපු සිරුරු ටික. දැන් අන්තිම මොහොතේදී මිෂෝන්ට තේරෙනවා එයාට රික්ව හොයාගන්න වෙන යන්න දිහක් නැහැ කියලා. එයා යාගේ බලාපොරොත්තු සම්පූර්ණයෙන් නවත්ත ගන්නවා. මෙතන තියෙන සිරුරු ටිකයි මේ මරලා දාලා තියෙන zombie ගොඩයි දැක්කට පස්සේ. මේ වෙලාවේ මිෂෝන් නඬනවා ගොඩක් දුකෙන්. රික් මැරිලා කියලා හිතාගෙන මිෂෝන් කියන්නේ එයා ජීවත් වෙලා හිටියානම් එයා මටත් කලින් අපිව හොයාගෙන එනවා තමයි කියලා. ඇත්තටම රික් උත්සාහත් කරා යාගේ අතත් කපාගෙන රික්ගේ පවුල කට්ටිය හොයාගෙන එන්න. හැබැයි රික්ට ඒ කිසිම අවස්ථාවක් සාර්ථක කරගන්න හම්බුනේ නැහැ. මේ වෙලාවේ නේට් කියන්නේ මිෂෝන්ට වැඩේ අතාරින්න එපා කියලා. මේ හැම සිරුරම්ම පිච්චිලා තියෙන නිසා රික්ව හරියට හොයාගන්නවත් රික් ඉන්නවද කියලාවත් තේරුම් ගන්න බෑ. ඒ හින්දා අපි තවත් ජීවත් වෙලා ඉන්න මිනිස්සු ඉන්න තැන කැම්ප්ස් එහෙම තියෙනවා නම් හොයලා බලමු රික් ඉන්නවද කියලා කියනවා. දැන් තමයි අපි හරි කාලෙට එන්නේ. මිෂෝන් මේ ගමන ඇවිල්ලා අන්තිමට මෙතෙන්ට ඇවිල්ලා නේටුයි මිෂෝනුයි ආපහු පිටත් වෙලා යනවා. මෙල ආපහු මේගොල්ලන්ට ඇහෙනවා හෙලිකොප්ටර් එක සද්දයක් වගේ. නේට් බලනවා යාගේ තියෙන බයනකියුලර් එකෙන්. ඒ වෙලාව දකින්නවා දුරින් ඉඳන් එනවා තවත් හෙලිකොප්ටර් එකක්.
ඒවගේම දැන් මේගොල්ලන්ට හැංගෙන්න ඕන කමකුත් නැහැ මේගොල්ලන්ට තියෙනවා පලියකුත් ගන්න මේගොල්ලන්ගේ යාළුව මැරුවේ මේ 3 ring helicopters නිසා එහින්දා මිෂොන්ට කියන්නේ නෙට් උදව් කරන්න කියලා යාගේ ආයුධය හදාගන්න නෙට් හදාගන්න ඔයාගේ rocket launch එක පුංචි එක එයා ඊට පස්සේ කරේ තියාගෙන මේ helicopter එකට තියන්න ගන්නවා පළවෙනි ෂොට් එක යනවා පුපුරන්නේ නැහැ හැබැයි ඒ ෂොට් එක තමයි ගිහිල්ලා අර රික් එක කාපු එයාගේ ලොක්කා ඔකෆෝගේ බඩේ වැදිලා පුපුරලා ගියේ පළවෙනි එපිසෝඩ් එකේදී අපි දැක්කා ඊට පස්සේ මේ හෙලිකොප්ටරේට තව එකක් තියෙනවා නේට් හෙලිකොප්ටර එක කඩාගෙන වැටෙනවා කඩාගෙන වැටෙන හෙලිකොප්ටර එකෙන් සෝල්ජර්ස් ලෙල්ලියට වෙලා දුහගෙන යද්දී මිෂොන් ගිහිල්ලා මේ සෝල්ජර්ස්ලා එකා ගානේ මරාගෙන යනවා මේ මිෂොන් මරාගෙන යද්දී හැම වෙලාවෙම හිතන්නේ එයාගේ යාළුවා මැරුණ විදිය ගැන එයාට උදව් කරපු අර කපල් එක මැරුණ විදිය ගැන බබා හම්බෙන්න හිටපු කාන්තාවත් එක්ක මිෂොන් මෙහෙම එක එක්කෙනාගේ බෙල්ල කපාගෙන මරාගෙන ගිහිල්ලා අන්තිමට එක්කෙනෙක්ගේ බෙල්ල කපන්න කලින් එයාගේ හෙල්මට් එක අයින් කරලා බලනවා එතකොට තමයි දකින්නේ මේ ඉන්නේ රික් කියලා මේක දැකපු ගමන් මිෂොන් එයාගේ හෙල්මට් එකත් ගලවලා රික්ව තුරුල් කරගන්නවා ඒ වගේම මිෂොන්ට සතුටුයි එයා හොයාගෙන ආපු එයාගේ මහත්ය ලැබුණ එක ගැන රික්ටත් ගොඩක් සතුටුයි යාට ආපව මිෂොන්ව දකින්න ලැබුණ එක ගැන රික් අහන්නේ ළමයි ගැන ඒගොල්ල කොහොමද කියලා මිෂොන් කියන හැමෝම හොඳින් කියලා තවත් හෙලිකොප්ටර එක සද්ද ඇහෙනවා රික් මිෂොන්ට කියන්නේ 3 ring army එක එනවා දැන් අපිට පැනලා යන්න විදිහක් නැහැ කියලා ඒ වගේම රික් මේ වෙලාවේ කියන්නේ මිෂොන්ට ඒගොල්ලෝ අල්ලගත්තට පස්සේ ඔයාගේ ඇත්ත නම ඇත්ත ඩෙන්ටිටි එක භාවිතා කරන්න එපා බොරු දේවල් කියන්න කියලා එවගේම රික් කියන්නේ ඒගොල්ලෝ අරන් ගියාට පස්සේ මේ හැම දෙයක්ම යා බලාගෙන ආපහු මිෂොන්ව හොයාගෙන එන්නම් කියලා දැන් දෙකකට ගියත් නෙට් මේ වෙලාවේ නැකිලා බලනවා මොකක්ද මේ වෙන්නේ ඇයි මිෂොන් මේ සෝල්ජර් කෙනෙක්ව බදාගෙන ඉන්නේ කියලා ඒ වෙලාවේ තමයි මිෂොන් කියන්නේ මේ ඉන්නේ රික් කියලා ඊට පස්සේ නෙට් කතා කරන්න හදනවා කොහොමද යා මෙතන ඉන්නේ කියලා ඒ වචන ටික ඉවර කරගන්න හම්බෙන්නේ නැහැ පිටිපස්සෙන් බුලට් එකක් ඇවිල්ලා නෙට්ගේ පපුව හරහා යනවා මේ වෙඩි තියන්නේ ඉන්ජර්ඩ් වෙලා වැටිලා හිටපු සෝල්ජර් කෙනෙක් එයා මැරිලා නැහැ මිෂොන් ටක් ගාලා දුවගෙන ගිහිල්ලා නෙට්ට කතා කරනවා ඒ අතරතුර රික් ගිහිල්ලා කඩුව අරගෙන ගිහිල්ලා මිෂොන්ගේ අර සෝල්ජර් ඉවරයක් කරලා දානවා නෙට් මැරෙන්න කලින් මිෂොන් ගෙන් අහනවා මේ ඉන්නේ ඔයා හොයාගෙන ආපු කෙනාමද කියලා නැත්තම් එයා වෙනස් වෙලාද කියලා. ඒත් එක්කම නෙට් එයාගේ ජීවිතයට සමුදෙනවා මිෂොන්ට ගොඩක් දුකයි. එයාට උදව් කරපු යාළුවෝ ටික ඔක්කොම නැති වුණා. මේ වෙලාවේ රික් ටක් ගාලා කරන්නේ නෙට් ගේ අතර තියෙනවා මිෂොන්ගේ කඩුව. ඊට පස්සේ මිෂොන් ගෙන් අහන්නේ ඇලෙක්සැන්ඩ්‍රියාකට සම්බන්ධ විස්තර මැප්ස් අනම් මනම් මොන හරි මිෂොන් ළඟ තියෙනවද කියලා. රික් නෙට් මේ වැඩේ කරා වගේ කියලා තමයි මේ වැඩේ අඳුන්වන්න හදන්නේ අඟවන්න හදන්නේ 3 ring soldiers ලා ආපුවාම. රික් කියන්නේ මම පුළුවන් තරම් ඉක්මනට ඔයා හොයා ගන්නවා කියලා එහෙට ගියාට පස්සේ ඊළඟට රික් කරන්නේ තුවක්කුව දික් කරනවා මිෂොන්ගේ පිටපැත්තට සෝල්ජර්ස් ලෙද්දී එයා මෙයාව අල්ලගත්තා වගේ පෙන්වන්න. මෙතෙන්ට ඇවිල්ලා 3 ring එකේ හෙලිකොප්ටර් එකක් බාද්දී මිෂොන් නත් දෙකත් උස්සගෙන hina වෙන්න ගන්නවා. මොකද මිෂොන් හොයාගෙන ආපු එයාගේ ආදරවන්තයා රික්ව එයාට හොයා ගන්න හම්බුන නිසා. හැබැයි මෙතනින් එහාට තියෙන වැඩේ මීටත් වඩා ටිකක් බරපතල වෙයි මේ දෙන්නටම. මොකද මේගොල්ලන්ට සටන් කරන්න තියෙන්නේ දැන් zombie ලැක්ක නෙමේ මිනිස්සු එක්ක නිසා. මිෂොන් අරන් යනවා 3 ring එකේ ප්‍රශ්න කරන තැනකට මිෂොන්ගෙන් ප්‍රශ්න කරද්දී එයා ටිකක් වෙනස් විදිය උත්තර තමා දෙන්නේ එයා වෙනස් කෙනෙක් විදියට රඟපාන ගමන් කොම කොමාරි රිග්ගේ උපදෙස් එක්ක මිෂොන් මෙතනදී කතා බහ කරලා එයාට පුළුවන් වෙනවා මේ 3 ring එකේ කණ්ඩායමේ අලුත් එක්කෙනෙක් විදියට එකතු වෙන්න සාමාන්‍ය වැඩ කරන කෙනෙක් විදියට ක්ලීන කෙනෙක් විදියට තමයි මිෂොන්ව ගන්නෙ රික් මේ වෙලාවේ මිෂොන් නැවිදගෙන යද්දී එයාව හොයාගෙන එයා වැදලා ගන්නවා මිනිස්සු නැති තැනකට. එයා අහනවා යාගේ ළමයි ගැන. ඒ වගේම මේ දෙන්නා පුළුවන් තරම් ඉක්මනට ඒගොල්ලන්ගේ යාගේ තොරතුරු කතා කරගන්න. මේ වෙලාවේ මිෂොන් අහනවා රික්ගෙන් අර ගෑස් බෝම්බ එක මිනිස්සුන්ට දාපු වැඩේට ඔයා සම්බන්ධද කියලා. රික් කියන්නේ සෝල්ජර්ස්ලාට එක එක දේවල් තියෙනවා එක එක රෝල්ස් තියෙනවා කියලා 3 ring army එකේ. රතුපාට කට්ටිය විශේෂ දේවල් කරනවා. සමහර විට මිනිස්සු ඝාතනය කරන මිෂන්ස් වලටත් යනවා කියලා. මිෂොන් ටෝනේ මේ මුළු ආමි එකම නවත්තලා දාන්න රික්ට හැබැයි මේ වගේ දස දහස් ගාණක් ආමි එකකට ඇටෑක් කරන්න ඒගොල්ලන්ව නවත්තන්න තරම් සුදුසු බලයක් නැහැ. කොමාරි මේ දෙන්නා ගොඩක් ආදරෙන් ටිකක් වෙලා ඉඳලා පිටත් වෙලා යනවා. ඊළඟට මිෂොන් කෙලින්ම යන්නේ බේස් එක පැත්තේ ඇවිද ඇවිද වටපිට බල බල. මිෂොන් උඩගෙන නැගලා බලද්දී යාට පේනවා වටේම ඉන්නේ ආයුධ සන්නද්ධ ලොකු හමුදාවක් කියලා. වාහන, අවි ආයුධ හැමදේම මේගොල්ලන්ව තියෙනවා. මිෂොන්ට තේරෙනවා මේ කට්ටිය එක සටන් කරන එක ලේසි නැහැ කියලා. මේ අතරතුර රික් එයා නැවතිලා ඉන්නේ යාගේ ක්වාටර්ස් වලට යද්දී ඇතුලේ ඉන්නවා එයා බලාපොරොත්තු නොවුන යාළුවෙක්. මෙයා ටිකක් වෙනස් විදිය අමුතු චරිතයක් යාළුවෙද්ද හතුරෙද්ද කියලා හිතා ගන්න බැරි විදියේ කුණු ගොඩේ කාන්තාව ජේඩිස්. මේ දෙන්නා කතාව අතරතුර ජේඩිස් කියනවා මිෂොන්ගේ නම. ජේඩිස් කියන්නේ 3 ring army එකේ වෙන කවුරුත් එයාව දැන් නැති වුණාට ජේඩිස් එයා කියනවා එයාව මම දන්නවා කියලා. ජේඩිස් කියන්නේ මේ වැඩේ යා දන්වන්නේ නැහැ කියලා ඔතොරිටීස් වලට. ජේඩිස් තරජනය කරනවා මොන හරි කරන්න උත්සාහ කරොත් රික් ආදරය කරන හැමෝම අතුරුදහන් කරලා දානවා කියලා. මොකද ජේඩිස් දන්නවා ඇලෙක්සැන්ඩ්‍රියාව තියෙන තැන එයාට පුළුවන් 3 ring army එකට කිව්වොත් එතනත් විනාශ කරලා දාන්න. මෙතන එපිසෝඩ් එක ඉවර වෙනවා. වැඩේ හොඳනම් දිගටම එකතු වෙලා ඉන්න ඊළඟ එපිසෝඩ් එකෙන් බලමු මොනවා වෙයිද කියලා.